සුබ සන්ධ්‍යාවක්කේවා කොළමදිස්ත්‍රීකයේ උගත් බුද්ධිමත් ආදරණීය චන්දදායකයන්ගෙන් අවසරයි. කොළමදිිස්ත්‍රීකේ නියෝජනය කරමින් මෙර පාලිමෙන්න්ති මතිවරණන සඳහා ස්වාධින කණ්ඩාය මංක දාහතර යටතේ මමත් මගේ කණ්ඩායමත් මෙර පාලිමෙන්න්ති මැතිවරන්නේ සඳහා කොළම දිස්ත්‍රීකේ නියෝජනය කරමින් ඉදිරිපත්වෙනවා. මා විශේෂයෙන්ම මැතිවරණ කාලය තුළ ප්‍රචාරණ කටිියුතු අතරතුර මේ අවස්ථාවට න් රූපාහිනිය මගින් පරට් කොළඹ දිස්ත්‍රික් නතාව ආමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් කාලවෙලාව ලබා දුන් ගුවන් ශ්‍රී ලංකා රූපාහය නිසාස්ථාවට මගේ ස්තූතිය පළමියන්ම පළ කරනවා. ම එක කාරණාවක් ගැන මුලින්ම අවධානයයොමු කරමින් මගේ ඔබතුමන් කොළඹ දිස්ට්‍රික් ජනතාව ආමන්ත්‍රණය කිරීමේ කාරයේදී මා ඉතාම එක්තරා කාරණාවක් සම්බන්ධෙන් අවධානයම් කරවා වර්තමාන ජනාතිපතිතුමා විසින් කියලද ප්‍රකාශයක් සම්බන්ධෙන් අවධානයමු කරනවා. මෙවර ජනාතිපතිවරණය පැත්වීමෙන් අනතුරුව වර්තමාන ජනාතිපතිිත්තුමත් මේ පාලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඔහුගේ ප්‍රචාරණ කටයේතුවලදී. ඔ ප්‍රකාශ කරනවා දිගින්දිගටම මමත් මානියෝජනය කරන පක්ෂත් පක්ෂේ අපේක්ෂකයන්ගෙන් මෙම පාර්ලිමේන්තුව පුරොවන්න කියලා. ඇත්වශයෙන්ම එවැනි අවශ්‍යතාවයක් තියෙනවද කියන කාරණාව විමසා බලන්න වන මක් නිසාද රටට අවශ්‍ය වෙන්නේ එක්තරා විදායකය මෙහවීමෙන් අනෙකුත් අපේක්ෂකයන්ට බලපෑම් කළ හැකි ඔවුන්ගේ අතකොළුවක් වන පාර්ලිමේන්තුවක් ද එහෙම නැති නම් මේ රටේ ජනතාවට අවශ්‍ය වෙන්නේ ජනත අබිලාශයන් ඉටු කරන පාර්ලිමේන්තුවට රටේ ජනතාවට වග කියන පාර්ලිමේන්තු නියෝජිතයන් දෙ යන්න සම්බන්ධෙන් අවධානයම් කළ යුතුති එනිසාමා සිතන්නේ රටට මේ රටේ මහාජනතාවටත් අවශ්‍ය වන්නේ මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා උගත් බුද්ධිමත් කාර්ශූරසාස්ලා රට ගැන කැක්කුමක් තියෙන පිරිසක් පාර්ලිමේන්තුවට එවීම වක්කීම තමයි පවතින්නේ එහෙම නැත්තුව විදායක ජනාධිපතිවරයාට හිතවත් අපේක්ෂා කරන ඔහු යටතේ සිටන කණ්ඩායමක් පාර්ලිමේන්තුවට එවීම කාරෙනවෙයි ජනතාමත පැටවී තිබෙන වගකීමවන්නේ. එ නිසා පාර්ලිමේන්තුවට අවශ්‍ය උගත් බුද්ධිමත් නායකත්වයක් ලබාදීමට මමත් මගේ ක්ඩායමත් මේර පාර්ලිමේන්තු මැතිවරණේ දී කොළඹ දි ශ්‍රිකයෙන් ඉදිරිපත්වෙනවා විශේෂෙන්ම වර්තමාන ආණ්ඩුවට එරෙහිව ප්‍රබල හඬක් නගන්න පුළුවන් ශක්තියක් තියෙන ක් නියෝජනය කිරීමේ කාර්භාරය සඳහා තමයි මෙවර අපි පාර්ලිමෙන්තු මැතිවරණ ඉදිරිපත්වවෙෙන්නේ උගත් බුද්ධිමත් ජනතාවශයෙන් කොළමදිශ්‍රීක නියෝජනය කරන මෙම පාලිමේන්තු මැතිවරණයේ දී පර්ලිමන්තුේ පාර්ලිමේන්තු ඉදිරිපත්වෙලා තියන අපේක්ෂකයන් දිහා බැලුවම මමත් මගේ කණ්ඩායමත් අනිකුත් ේක්ෂකයන්ගේ ලයිස්ද්‍යා බැලුවම පෙනී න කාරණාවක් තමයි අපි මෙවර තරුණ නියෝජිතයක් සහිතව මෙවර පාලිමේන්තු කණ්ඩායමට තරන් කිරමි සඳහා කණඩායමක්ක දිරිපත් කෙල තියෙනවා. අවශ්‍ය වන්නේ පාලලිමේන්තුවට විදායකේ අතකළුවක් නොව රට ගොඩනගීමට ශක්තිමත් නායකත්වයක් දෙන්න පුළුවන් විපක්ෂය කායභාරය හරියට තේරුම් අරගෙන රට ජනතාව ආමන්ත්‍රනය කළ හැකි රටේ ජනතාවගේ ප්‍රශ්න පාර්ලිමේන්තුයේදී ආමන්ත්‍රනය කළ හැකි කණ්ඩායම ඒ නිසා මමත් මගේ කණ්ඩායමත් මෙවර ඉතාමත් දක්ෂ පිරිසක් මෙවර අපේක්ෂකෑන් වසයෙන් කොළම දිස්්‍රික්කය වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා විශේෂෙන්ම මම පෞද්ගලිකව වසරදාසයක පමණ කායක් නීතිඥවරයකු වශයෙන් රට ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධ විධ අරගල උද්ඝෝෂණ ආදී කටයුතුෝලදී මගේ නීති මේ වශයෙන් අවශ්‍යසාහයෝගය ලබාදීලති නවා. ඒවගේ මාර්තක එකතු වෙලායින් මගේ අනි කණ්ඩායම රටේ විධ ශේෂ්්‍ර නියෝජනය කරමින් පිවිධ ෘර්තිකයන්ගෙන් සමන්නිත පලපොරුදු තරුණ කණ්ඩායමක් මෙමර මැතිවරණයට ම ඉදිරිපත් කරනවා. අවශ්‍ය වන්නේ රටේ සියලුම මේ ොම ස්ටක් නතාවගේ අබිලාශයන් ඉෂ්ට කරන්න සුදුසු වඩාත් පරිපූර්ණ දක්ෂතා තියෙන මන්ත්‍රීවරුන් පාර්ලිමෙන්න්තුට එවීම මන්ත්‍රීවරුන් බවට ජනතා නියෝජිතයන් අපේක්ෂකයන්නො පත්කිරීම වක්කීම තමයි මේ දිස්ට්‍රික්කේ ජනතාවගේ ප්‍රධානම අරමුණ ඒනිසා පරටක් ගොඩනා ගණඩනම් ශක්තිමත් ආණ්ඩුවක් වගේම ශක්තිමත් විපක්ෂයක් පැවතියුති විපක්ෂයේ කාර්භාරය ඉටුකිරීමේ අර්මුණෙන් තමයි මෙවාර පාලිමෙන්තු මැතිවරණේ දී මගේ කණ්ඩායමත් මමත් මේ සඳහා තරන් කරන්නේ විශේෂයෙන්ම මෙම මැතිවරනයට ඉදිරිපත්වීමේ දී කොළම දිස්ත්‍රික්කය නියෝජනය කරන උගත් බුද්ධිමත් සහ වෘර්තිකයන් විශාල ප්‍රමාණයක් අපිත් සමඟ එකතු වනා අපිත් සමගත්තල් බැඳගෙන අපිට ශක්තියක්ක් වෙමින් මේ අවස්ථාවේත් ඉදිරියටත් කටයුතු කරනවා ඒනිසා අපි ස්වාධීන කණ්ඩායමක් වශයෙන් මේ ඉදිරිපත්වන්නේ ප්‍රථමවතාවට එනිසක් ඉදිරියේද අපි බලාපොරොත් වෙනවා කොළම දිස්ට්‍රික්කේට් අමතර මේ රටේ විධ ප්‍රදේශවල් ඉන්න නතාව විකරාශි කරගෙන තරුණ පිරිස් එකතුකරගෙන රට ගොඩ නැගීම කාර සඳහා ශක්තිමත් සංවිධානයක් වශයෙන් ඉදිරියේ නැගී සිටින්න. මංහිිතන්නේ මේ රට ඇත්ත වශයෙන්ම රටේ පහුගිය කාලෙ ජනතාව මේ පැවතිච්ච පාලන ක්‍රමයන් තුළ දැක්ක එක දෙයක් තමයි මේ රටේ ඉතාම වැඩිට බුද්ගලයන් පාර්ලිමේන්තුවය එබනවා ඔවුන් වයසයි ඔවන්ට සීකල්පනාවනෑ මේ වගේ කාරණා ඒ නිසා ජනතාව අපේක්ෂා කරන්නේ තරුණ පිරිස් පාර්ලිමේන්තුවට වන්න විශේෂයෙන්ම උගත් ෘර්තිිකයන් වන තරුණයන් පාර්ලිමේන්තුවටවීම අපේක්ෂාව තමයි රටේ ජනතාවට තිබෙන්නේ ඒ නිසා මේ වර්තමාන අපේක්ෂ ක ලයිස්තු දෙහා බැලුවම පැහැදිලිවම් පෙන යන කණ්ඩාය කාරණාව තමයි. මමත් මගේ කණ්ඩායමත් විශේෂෙන්ම අවුරුදු හතළියට අඩු තරුණු පිරිස්වලින් සමන්විත ෘර්තිීය නිපුනතාවයක් සහිත කණ්ඩායමක් අපි මෙවර මැතිවරණයට ඉදිරිපත් කෙල්ල තියුණ. ඒ නිසා ඒ රටේ ජනතාව බලාපොරොත්තු වුණන පාර්ලිමේන්තුව නියෝජන කළ ුත්තේ තරුණයන් කියන කාරණාවද අපි සියටසිියක් ඒ කාරණාව ඉෂ්ට සිද්ධ කරලා තියෙන. ඒ නිසා මේ ආරම්භයක් වශයෙන් අපි සලකනවා ඉදිරියේදී. තවත් දිස්ත්‍රීකෝල සංවිධානත්ම දශපාල පක්ෂයක්ක් වශයෙන් ලාදිංචවෙලලා කටයුතු කරන්න අපි බලාපොරොත්තුවෙනවා. පිශේෂයෙන් මේ අවස්ථාවේදී පැදගත් වෙන්නේ. රට ගොඩනැංවීමේ කාරයේදී විපක්ෂයේ කාර්යභාරය අපි ස්වාධීන කණ්ඩායමක් අපිට රාජ්‍ය බලයක් ලබා ැීමටි අවස්ථාවේදී හැකිියාවක් නැහැ අවිවාදය කාරනව පිළිගන්නවා නමුත්. මා ඇතුළු මගේ කණ්ඩායමේ අඩුමතරමේ කිහිප දෙනෙකො ෝ පාර්ලිමේන්තුවට යවලා රටේ ජනතාවගේ විශේෂෙන් කොළම දිස්ත්‍රික්කේ ජනතාවගේ පාර්ලිමේන්තුව තුළ නොබියව ආණ්ඩුවට බයේ පක්ෂක් ග්‍රාහිව ඒමනත්තං අල්ලස්වලට යට නොවී ස්වාධීනව වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් වශයෙන් අපි ඉදිරිප ඉදිරිපත් වන්නේ විධ පක්ෂවල පසේ යන්නන්නේ නැතුව දශාල පක්ෂෝල් වරදානවර ප්‍රසාද ලබාගන්න නැතුව ස්වාධීන වශයෙන් මේ ඉදිරිපත් වෙන්නේ රටේ ජනතාවගේ අභිලාශයන් ඉදිරිපත් කිරීමේ කාරි සඳහා විශේෂයෙන්ම අපි පහුග කාලය අපි දුටුවා මේ රටේ වර්තමාන ජනාධිපතිවරයා දක්වා බල පෙරලියට ප්‍රධානතම කාරණාව රටේ පවතින රටේ පැවතුුණු ජන අරගලය ඒදී ඇත්තවශයෙන් ම පෞද්ගලිකෝ සතුට වෙනවා ඒ අරගලයේදී මා පෞද්ගලිකවත් මොටි කණ්ඩායේ අනිකුත් අපේ අපේක්ෂකනුත් මේ අරගලේ ජයග්‍රාණය කරවීමුවෙන් පෞද්ගලිකවත් සක්‍රියව දායිකත්වයක් ලබා දුන්නා. ඒ සඳහා සක්‍රිය මැදිහත්වීමක් කරා. ඒ නිසා මා හිතනවා පෞද්ගෙක් කාලේ ඇත්තවශයෙන්ම වර්තමාන ආණ්ඩුවට වගේම මේ මේරටේ තරුණ ප්‍රජාව නියෝජනය කර තරුණු ෘර්තිකයන්ුවේ චපිට යිතියක්ක්තිනවා මේ රට වෙනස් කිරීමේ වක්කීම අපි මත පැටවිලා තියවා කියලා ඒ නිසා අපි මෙවර මැතිවරන ඉදිපාලමේතු මැතිවරණ ද ස්වාදීනව අප තරුණ ජනතාව විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික් තරුණ ප්‍රජාව නියෝජනය කරමින් අපි කණඩයමක් වශෙන් ඉදිරිපත් වෙනවා පහුගේ කාලේ වර්තමාන ජනාධීපතිවරයා මේ දිගටම මේ ජනතාවගේ අරගලය තුළින් ලැබිච්චමය වෙනස ඔහු පැදිලියීම මන්ගේ දශාල ව්‍යාප්‍රතියනුවෙන් පාවිච්චි කරල තියෙනවා පමට මතකයි පෞගිය ජනාධිපතිවරණය කළ ආකාරයට මේ අරගලය අර හිස නැති කවන් දෙයක් කිව්වා. ඒම ඒගේ ඒවගේ ජනතාවගේ උද්ගඝෝෂණය ජනත අරගලයට පැහැදිලි නායකත්වයක් ලබා දෙන්න නැතිව මඟ හැරි වර්තමාන නායකත්වේ රට නායකත්ව ජනාධිපතිවරණයේ පාවිච්චිකල ආකාරයටම පාලිමෙන්තු මැතිවරණේ ජනතගේ. වෙන මනිස්ු ලාපපුරොත්්චි වෙනස කොල්ලකන්න උත්හරන. එනිසා මේක පක්ෂයකටයිති ජයග්‍රහණයක්ට වයි. ඒනිසා මේ රටේ සියලු ජනතාවට සියලු වාීන පුද්ලයන් ලබපු ජයග්‍රහණයක් මේ රටේ මේ වෙනස. එනිසා වෙනසේ අයිතිය සෑම පපුරවසීකොටම වගේම වාීනක ක්ඩායමට තුළත් පවතිනවා. එනිසා ඒ සොරා තාව දුරටත් වර්තමාන ජනාතිපතිවරයට මේ ජනතා ජෛග්‍රහණය කොල්ලකාන් නිඩ දෙන්න බෑ. ඒනිසා මේ වර්තමාන ආණ්ඩුව ඉදිරිටයුතු කරන ආකාරෙදිහා බැලුවමත්. සඳහන් කළපු වර්තම හිටපු ජනාධිපති රනිල් වික්‍රම සිංහ මහතා ක්‍රියාකල් ආකාරයටම තමයි කටයුතු කරන්න ඒ පාරම යන්න ඒනිසා අපිට අවශ්‍ය වෙන්නේ වර්තමාන ආණ්ඩුවට බලපෑම් කළ හැකි ඔවුන්ගේ මුදලට යටවෙන්නේ නැති ශක්තිමත් පාර්ලිමිතු නියෝජිතයන් ඒ නිසා තමයි අපි ස්වාධීන වශයෙන් මැතිවනට ඉදිරිපත් වෙන්නේ ඒනිසා ගොඩක් මංහිතන්න මීට පෙරතුුව අපේක්ෂකයන් මීට පෙරාතුව සඳාංකල ආකාරයට වර්තමාන ජනාධිපතිවරයා මේ ගමන් කරන්නේ විශාල පොරොන්දු ප්‍රමාණයක්ත් දුන්න ඒ පොරොන්දු එකක්වත් මේ වනවිට ඉටු කරන්න බාටක් පේන්න නැහැ. ඒ ඒ අමුුවමුවේ ජනතාව මුලා කරන්න තවදුරටත් මේ පට්ටබල් බොරු කිය කිය මෙ රට ජනතාව මුලා කරන මේ ක්‍රියාවලියට තවදුරටත් අපි ආයෙත් යන්න ඉඩදිියයුතු නැහැ. ඒ නිසා මා හිතනවා මටත් මගේ කණ්ඩායිමටත් ශක්තිමත්හ. ැකියාවක් තියෙනවා ශක්තිමත් භාවයක් තියෙනවා මේ අභියෝගයට මුණ දෙන්න මේ සඳ ඉදිරිපත් එන්න පාලිමෙන්තුව නියෝජනය කරන්න. එඒ නිසා මාරටේ කොළොඹ දිස්ත්‍රික්කේ නතාවකින් ඉල්ලන්නේ මේ එ මෙන මැතිවරනණ දී. විපක්ෂ ශක්තිමත් කිරීමේ වගකීම නිසි පරිදි ඉටු කරන්න කියලා. ඒ නිසා අපිට ලැබිල තියෙන අවස්ථාව සීමිතයි. මේ වටිනා අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන. ඉදිරි පාර්ලිමෙන්තු මැතිවරණේදී වර්තමාන ආණ්ඩුවට පහරක් එල්ල කරන ඇතිවරනයක් බවට පත් කරන්නකින් ඉල්ලිීම තමයි මේ රට කොළම දිස්ට්‍රික් ජනතාවගේම ඉල්ල සිටින්නේ. විශේෂයෙන්ම එම කියන්න කාරණාව වන්නේ ඒ බලය ඉන්න පක්ෂයට මේ ආකාරයට හිතුසේ ඔවුන්ගේ දඩබිමක් විදිට මේ මේ රටත් කොළම දිස්ත්‍රීක්යත් පත්ව හොත් මේ රටේ පැහැදිලියෝ මේය ගමන්කරාන්න ඒක අධිපතිවාදයට වැඩි බලය වැඩි දූෂණය ඇති කරවුණා ඒ නිසා අධික බලයත් අික දෂණය ඇති කරවනවා එබැවින් මගේ ආදරනණය කොළඹ ජනතාවකින් ඉල්ලා සිටින්නේ විපක්ෂයේ ශක්තිමත් කරන මැතිවරණයක් බවට මේ පත් කරගන්න. එ නිසා මෙය වර්තමාන ආණ්ඩුවේ පෞ්ගිය කාලේ කරන අද දූෂණවිධ තනතුරවුවලට වවිද පුද්ගලයන් පත්කිරීමේ අගතිදා යිතත්ත්වකට පත්වෙලා තියෙන මේ ක්‍රියාවලිය නතර කරන්න ශක්තිමත් විපක්ෂයක් වශයෙන් නැගී සිටින්න විපක්ෂ, ශක්තිමත් කරන කණ්ඩායම්මොලට බලය ලබා දෙන්න කියන කාරණාව තමයි. ල් සිටින්නේ එනිසා අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ කොළම දිස්ට්‍රික් නත අවශයෙන් විපක්ෂය ශක්තිමත් කරන්න ආණ්ඩුවට පහරක්වන ආකාරයට මේ ආකාර මේ චන්දය ආණ්ඩුවට පහරක් බවට පත් කරන්න කිය ඉල්ලීමල් කරන්නේ විශේෂෙන් කොළම දිස්ත්‍රීක් තරුණ තරුණයන්ගෙන් ආදරණ ඉල්ලිීමක් කරනවා ඔබත් සමඟ ඔබ නියෝජනය කරන්න සුසු තරුණ කණ්ඩායමක් මේවර මැතිවරණට මගගේ කණ්ඩාය මිදිරිපත් කෙල්ලා තියෙනවා මේ කණ්ඩායම ජෑග්‍රහණය කරවන්න කටයුතු කරන්න පාල්ලිමේන්දුූ දුල ශක්තිමත් හඬක් නිර්මාණය කරලා මේ ආණ්ඩුවේ එකධීිපති හා අත්වො නොමතික ක්‍රියාවලියට විරුද්ධෝ ශක්තිමත්ව නැගි හිටීමේ බලවේගයක් බෞටපත් කරන්න ඔබේ කතිරය දාහතරවින් දට මේ ස්වාධින කණ්ඩෑමංක දාහතරටත් ලබාදීලා විපක්ෂයේ ශක්තිමත් කරන ක්‍රියාවලියට සාදෙන් කෙළ ඉල්ලීම කරමින් ඔබ සැමට ස්තුූතියි.